ආයුබෝවන් සියලුම දෙනාට අද දවසේදී තයිලන්ඩ් කොලෙජ් එකේ ඉතිහාසය 6 වසර පන්තියත් එක්ක තමයි දුවල පුතාල එකතු වෙලා ඉන්නේ. හැමෝටම මාව හෙනව නේද? චැට් එක ඔන් කරන්න. ටීචර් හැමෝටම හෙනව නේද? හොඳයි. පුංචි වෙලාවක් ප්‍රමාද වුණා පුතේ ක්ලාස් එක ආරම්භ කරන්න. අපි ඒ නිසා ඉක්මනින්ම පාඩමට යමු. මොකක්ද පේනවනේ දි ස්ක්‍රීන් එක හොඳයි අපි සාකච්ඡා කරමින් හිටියේ හය ශ්‍රේණියට අදාළ පළමු පාඩම් මේකකය ඉතිහාසය හැඳින්වීම කියන පාඩම තමයි අපි සාකච්ඡා කරමින් හිටියේ ඒ සතියේදී සාකච්ඡා කරා මේ සතියේ මේ ඉස්සෙල්ල සතියේදී පාඩමේ සාකච්ඡා කරා කොහොමද අපි ඉතිහාසයට අයත් වෙන කාලය මැනගන්නේ කියලා මතක ඇති
ඉතිහාසයට අයත් වෙන කාලය කොහොමද මැනගන්නේ කියලා අපි ඉගෙන ගත්තා. අපි කිව්වා ඉතිහාසයට අයත් වෙන කාලය ඉතාම දීර්ඝ කාලයක් නිසා මේ ඉතිහාසයට අයත් වෙන කාලය මැනගැනීමේදී අපි තප්පර මිනිත්තු පැය දින සති වගේ දේවල් නෙමේ භාවිතා කරන්නේ ඉතිහාසයට අයත් කාලය මැනගන්න භාවිතා කරන්නේ වර්ෂ කියලා කිව්වා. එතකොට මෙන්න මේ විදිහට කාලය මැනගැනීමට භාවිතා කරන වර්ෂ ක්‍රම කීපයක්ම තියෙනවා කියලා අපි සාකච්ඡා කරා. මොනවද ඒ වර්ෂ ක්‍රම? බුද්ධ වර්ෂ, ක්‍රිස්තු වර්ෂ, ශක වර්ෂ සහ හිජ්‍රි වර්ෂ කියන මේ වර්ෂ ක්‍රම හතර තමයි වර්ෂ මැනගැනීමට කාලය මැනගැනීමට තියෙන භාවිතා කරන වර්ෂ ක්‍රම වෙන්නේ. එතකොට අපි කිව්වා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය මුල් කරගෙන තමයි මේ බුද්ධ වර්ෂ ක්‍රමය ආරම්භ වුණේ කියලා. ඒ වගේම දුවල පුතාලට මතක ඇති ක්‍රිස්තු වර්ෂ ක්‍රමය ආරම්භ වුණේ ක්‍රිස්තුස් වහන්සේගේ උපත මුල් කරගෙන තමයි මේ ක්‍රිස්තු වර්ෂ ක්‍රමය ආරම්භ වුණා කියලා අපි කිව්වේ. ඔන්න අපි සාකච්ඡා කරා තවත් වර්ෂ ක්‍රමයක්. ඒ මොකද්ද? ශක වර්ෂ ක්‍රමය. ගෞතමී පුත්‍ර සාතකර්ණී රජතුමා ශකවරුන් පරාජයට පත් කරන වර්ෂය මුල් කරගෙන ශක වර්ෂ ක්‍රමය ආරම්භ වුණා. තවත් වර්ෂ ක්‍රමයක් තියෙනවා කියලා අපි කිව්වේ. මොකද්ද? හිජ්‍රි වර්ෂ ක්‍රමය. මහම්මත්තුමා මක්කම නගරයේ ඉඳන් මදීනා නගරයට යාම මුල් කරගෙන මෙන්න මේ හිජ්‍රි වර්ෂ ක්‍රමය ආරම්භ වෙලා තියෙනවා කියලා කිව්වා. එතකොට මේ වර්ෂ ක්‍රම ආරම්භ වෙන ආකාරය මොන වගේද කියලා අපි සාකච්ඡා කරා. අපි මේ වර්ෂ ක්‍රම හතරම ක්‍රිස්තුස් වහන්සේගේ උපත මුල් කරගෙන සිදුවෙච්ච ක්‍රිස්තු වර්ෂ ක්‍රමය පාදක කරගෙන තමයි කොහොමද මේ අනිකුත් වර්ෂ ක්‍රම ආරම්භ වෙලා තියෙන්නේ කියලා සාකච්ඡා කරේ. අපි කිව්වා ක්‍රිස්තුස් වහන්සේගේ උපතට පෙර, ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 544 දී තමයි බුද්ධ පරිනිර්වාණය සිද්ධ වුණේ කියලා. අන්න එතෙන් සිට තමයි බුද්ධ වර්ෂ ක්‍රමය ආරම්භ වුණේ කියලා. ඔන්න ඊළඟට අපි කිව්වා ක්‍රිස්තුස් වහන්සේගේ උපත මුල් කරගෙන ක්‍රිස්තු වර්ෂ ක්‍රමය ආරම්භ වුණා කියලා. ඊට පස්සේ මේ ශක වර්ෂ ක්‍රමය ආරම්භ වුණේ ගෞතමී පුත්‍ර සාතකර්ණී රජතුමා ශකවරුන් පරාජය කරපු වසර මුල් කරගෙන. එතකොට පුතේ ක්‍රිස්තු වර්ෂ 78 දී තමයි මේ ගෞතමී පුත්‍ර සාතකර්ණී රජතුමා ශකවරුන් පරාජය කළේ. ඉතින් අන්නේ ඒක මුල් කරගෙන තමයි ක්‍රිස්තු වර්ෂ 78 දී තමයි ශක වර්ෂ ක්‍රමය ආරම්භ වෙලා තියෙන්නේ. ඊළඟ වර්ෂ ක්‍රමය ආරම්භ වුණේ කොහොමද කියලා අපි සාකච්ඡා කරා. ක්‍රිස්තු වර්ෂ ක්‍රමය පාදක කරගෙන මේ හිජ්‍රි වර්ෂ ක්‍රමය ආරම්භ වෙලා තියෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උපතින් පස්සේ ක්‍රිස්තු වර්ෂ 622කට පස්සේ. පැහැදිලිද? මේ වර්ෂ ක්‍රම හතර කොයි විදිහටද ආරම්භ වෙලා තියෙන්නේ කියලා. අපි මේක ඊට කලිනුත් සාකච්ඡා කරා. මම මේ නැවත මතක් කර කිරීමක් කරන්නේ. මේ සම්බන්ධව ගැටලුවක් තියෙනවා නම් chat එක on කරලා තියෙනවා. chat එකට දාන්න පුළුවන්. එතකොට මේ අපි දැන් කතා කරා ක්‍රිස්තු වර්ෂ සහ ක්‍රිස්තු පූර්ව කියලා වචන දෙකක්. මෙන්න මේ වචන දෙකත් අපි හරියටම ඉගෙන ගන්න ඕන ඉතිහාසයේ හදාරන දරුවෝ විදිහට. මොකද ඉතිහාසයේ කාලය දැක්වීම සඳහා වැඩි වශයෙන්ම භාවිතා කරන්නේ ක්‍රිස්තු වර්ෂ සහ ක්‍රිස්තු පූර්ව කියන වර්ෂ ක්‍රමයන් දෙක.
මොකක්ද මේ ක්‍රිස්තු වර්ෂ කියලා කියන්නේ අපි කිව්වා ක්‍රිස්තුස් වහන්සේගේ උපත මුල් කරගෙන ක්‍රිස්තු වර්ෂ ආරම්භ වුණා කියලා ඔන්න උන්වහන්සේගේ උපතින් පස්සේ ගෙවෙන සෑම වසරක්ම ක්‍රිස්තු වර්ෂ 1 2 3 ආදී වශයෙන් ගෙවිගෙන යනවා මේ ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියට කලින් ක්‍රිස්තුස් වහන්සේගේ උපතට පෙර ක්‍රිස්තුස් වහන්සේගේ උපත්තියට පූර්වයේ කියන අදහසින් තමයි පුතේ මේ ක්‍රිස්තු පූර්ව කියන පදය යොදාගන්නේ. ඔන්න දැන් පැහැදිලි නේද ක්‍රිස්තු පූර්ව සහ ක්‍රිස්තු වර්ෂ කියන වචන දෙකේ තේරුම මොකක් සඳහාද මේක භාවිතා කරන්නේ කියලා? ක්‍රිස්තු පූර්ව කිව්වොත් ක්‍රිස්තුස් වහන්සේගේ උපත්තියට පෙර සිදුවීමක් තමයි මේ කතා කරන්නේ. ක්‍රිස්තු වර්ෂ කියලා කිව්වොත් ක්‍රිස්තුස් වහන්සේගේ උපත්තියෙන් පස්සේ සිදුවීමක් ගැන තමයි මේ අපි කතා කරන්නේ. ඇයි අපි මෙහෙම කතා කරන්නේ? අපිට යම්කිසි සිදුවීමකට අවශ්‍ය, ඒ කියන්නේ සිදුවීම සිද්ධ වෙච්ච කාලය මැන ගැනීම සඳහා තමයි මේ ක්‍රිස්තුස් වහන්සේගේ උපත්තිය මුල් කරගෙන ක්‍රිස්තු වර්ෂ බිහි වෙලා තියෙන්නේ. ඒතර වැඩිපුරම අපි අද පාවිච්චි කරන අපේ කැලැන්ඩරේ තියෙන්නේ මේ ක්‍රිස්තු වර්ෂ ක්‍රමයම තමයි. පැහැදිලිද මේ ක්‍රිස්තු වර්ෂ සහ ක්‍රිස්තු පූර්ව කියන එක? මෙන්න මේ පින්තූරයේ තුලිනුත් අපිට තවත් ටිකක් මේක පැහැදිලි කරගන්න පුළුවන්. දැන් ඔයගලන්ට පේනවා මේ පින්තූරයේ ක්‍රිස්තුස් වහන්සේගේ උපත දැක්වෙන. එතන මේ කාලය මැන ගැනීමේදී රේඛාවක් දක්වලා තියෙනවා. මේ රේඛාව බිඳුවයි කියලා දක්වලා තියෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ උපතට පස්සේ සිදුවීමක් නම් ක්‍රිස්තු වර්ෂ 1 2 3 මේ ආදී විදිහට 100 200 300 විදිහට ඉදිරියට තමයි ගණන් කරමින් යන්නේ. හැබැයි ක්‍රිස්තුස් වහන්සේගේ පෙර සිදුවීමක් නම් ක්‍රිස්තු පූර්වයේ සිදුවීමක් නම් ගණන් අඩු වීගෙන තමයි ඉස්සරහට ගණන් කරන්නේ. පොර ක්‍රිස්තු පූර්ව 300 ක්‍රිස්තු පූර්ව 200 ක්‍රිස්තු පූර්ව 100 ඔය විදිහට ගණන් අඩු වෙවි තමයි ක්‍රිස්තුස් වහන්සේගේ උපත දක්වා වර්ෂ ගණනය කරන්නේ. පැහැදිලිද? එහෙනම් අපි මේ දැන් කතා කරන ක්‍රිස්තු පූර්ව 544 දී තමයි බුද්ධ වර්ෂ ආරම්භ වෙන්නේ. එහෙනම් ක්‍රිස්තු පූර්ව 544 කියලා කියන්නේ බුද්ධ වර්ෂ නම් 1යි. එතකොට බුද්ධ වර්ෂ 544 කියලා කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1යි. පැහැදිලිද? බුද්ධ වර්ෂ සහ ක්‍රිස්තු වර්ෂ අතර වෙනස තියෙනවා පුතේ අවුරුදු 544ක්. බුද්ධ වර්ෂ සහ ක්‍රිස්තු වර්ෂ අතර කාලයේ වෙනස තියෙනවා අවුරුදු 544ක වෙනසක්. මේ කියන කතාව පැහැදිලිද හැමෝටම? ඔන්න ඊට පස්සේ අපි කතා කරා ශක වර්ෂ ගැන. ශක වර්ෂ ගණන් කරන්නේ ක්‍රිස්තු වර්ෂ 78 ඉඳන් ඉදිරියට. එතකොට ක්‍රිස්තු වර්ෂ 78 කියලා කියන්නේ ශක වර්ෂ වලින් නම් ශක වර්ෂ 1යි. හිජ්‍රි වර්ෂ ක්‍රමයෙන් ගත්තොත් ක්‍රිස්තු වර්ෂ 622 තමයි හිජ්‍රි වර්ෂ වලින් නම් 1යි කියලා අපි ගණනය කරන්නේ. මොකද ක්‍රිස්තු වර්ෂ 622 න් පස්සේනේ හිජ්‍රි වර්ෂ ක්‍රමය ආරම්භ වෙන්නේ 622 දීනේ. එතකොට හිජ්‍රි වර්ෂ ක්‍රිස්තු වර්ෂ 622යි කියලා කියන්නේ හිජ්‍රි වර්ෂ 1යි. ඕක අපි තව ටිකක් මෙහෙම පැහැදිලි කරගමු. දැන් අපි ඉන්න අවුරුද්ද පුතේ ක්‍රිස්තු වර්ෂ 2022නේ.
ක්‍රිස්තු වර්ෂ 2022 බුද්ධ වර්ෂ වලින් ගණනය කරනවා නම් අපි කොහොමද මේක ගණන් කරන්නේ අපිට හරීම පහසුයි අපි කියුවනේ බුද්ධ වර්ෂ සහ ක්‍රිස්තු වර්ෂ අතර වෙනස 544ක් තියෙනවා කියලා අවුරුදු එහෙනම් පුතේ ක්‍රිස්තු වර්ෂ 2022ට අවුරුදු 544ක් එකතු කරාම අපිට ලැබෙනවා බුද්ධ වර්ෂ වලින් නම් කීයද කියලා පැහැදිලිද දැන් අපි ක්‍රිස්තු වර්ෂ වලින් 2022 අවුරුද්දේ ඉන්නේ අපිට කියන්න ඕනි මේ 2022 අවුරුද්ද බුද්ධ වර්ෂ වලින් ගණනය කරොත් කීයද කියලා එහෙනම් අපි මොකද කරන්නේ ක්‍රිස්තු වර්ෂ වලින් දක්වලා තියෙන වසරට අවුරුදු 544ක් එකතු කරනවා. ඔන්න අපිට එහෙනම් පිළිතුරක් ලැබෙනවා 2566ක් විදිහට. ක්‍රිස්තු වර්ෂ 2022 බුද්ධ වර්ෂ වලින් කියනවා නම් බුද්ධ වර්ෂ 2566ක් වෙනවා. එතකොට අපිට 2022 වර්ෂය ක්‍රිස්තු වර්ෂ වලින් හදාගන්නේ කොහොමද අපි කරන්නේ අපි දැන් හදාගත්තනේ ක්‍රිස්තු බුද්ධ වර්ෂ වලින් කීයද කියලා එතකොට බුද්ධ වර්ෂ වලින් අවුරුදු 544ක් අඩු කරාම අපිට ලැබෙනවා ඉතිරි අගය 2022යි කියලා එහෙනම් පැහැදිලි බුද්ධ වර්ෂ වලින් අඩු කරනවා අවුරුදු 544ක් ඒ අඩු කරාම අපිට ලැබෙන අගය මොකක්ද ක්‍රිස්තු වර්ෂ 2022 කියලා විදිහට තමයි ලැබෙන්නේ හරි ලේසි මෙන්න මේ විදිහට මතක තියාගන්නකෝ අපි දැන් සාමාන්‍යයෙන් අපේ දින කැලෙන්ඩර් වල තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ වලින් තමයි දින ගණනය කරලා තියෙන්නේ එතකොට ක්‍රිස්තු වර්ෂ වලින් තියෙන මේ වර්ෂ ක්‍රමය අපිට බුද්ධ වර්ෂ වලට හරව ගන්න ඕනි නක් අපි මොකද කරන්නේ අවුරුදු 544 එකතු කරන උදාහරණයක් විදිහට හිතන්නකෝ අපිට බුද්ධ වර්ෂ වලින් තියෙන වර්ෂයක් ක්‍රිස්තු වර්ෂ වලට හරව ගන්න ඕනි කියලා ඔන්න අපි මොකද කරන්නේ බුද්ධ වර්ෂ වලින් අවුරුදු 544 අඩු කරන ඔන්න අපිට එතකොට ක්‍රිස්තු වර්ෂ කීයද කියලා හොයාගන්න පුළුවන්. ඒක පැහැදිලිද? හරි මං එහෙනම් බුද්ධ වර්ෂ වලිනුයි ක්‍රිස්තු වර්ෂ වලිනුයි වසර කිහිපයක් දෙනවා. දැන් ගාන හදලා මට කියන්න. පුළුවන් නේද? श्री लंकावट ब्रिटानियानोनी අපිට නිදහස ලැබුණු වර්ෂය බුද්ධ වර්ෂවලි අපි කොහොමද මේක ලියාගන්නේ ක්‍රිස්තු වර්ෂවලි ඉන්න 1948 බුද්ධ වර්ෂවලි නම් අපේ රටට නිදහස ලැබුණු දිනේ අපි කොහොමද ගණන් කරගන්නේ අපි කොහොමද ගණන් කරගන්නේ
ඔව් එකතු කරනවා එකතු කරන්න කීයක්ද 544 ක්‍රිස්තු වර්ෂ 1948ට අවුරුදු 544ක් එකතු කරලා ඔන්න අපිට ලැබෙනවා උත්තරේ කීයද 2492ක් විදිහට पहली देखना बुद्ध वर्ष वाली ना क्रिस्तु वर्ष 1948 के लिए अन्य कौन है बुद्ध वर्ष ना 2492 ओ अभी मैं कोट से लिया गा मु अभी अंतिम एक नोट के नाम एक तुए मैं मैं कोट सिंग ඊට පස්සේ අපි ලියාගමු 2022 වර්ෂය සෑදෙන ආකාරය කියලා ලියලා 2022 වර්ෂය සෑදෙන ආකාරය කියලා ලියලා මේ පිටුව අපි ලියාගමු දැන් පැහැදිලිද තව වර්ෂයක් අපි ගමු හදලා බලන්න विशेष वर्ष मुखरी पुतालागे इपदुन वर्ष मुखाग्द पुता बर्थडे तीन वर्ष मुखाग्द देदास एकोले එතකොට 2011 කියන්නේ ක්‍රිස්තු වර්ෂවල ඉන්නේ අපි කොහොමද මේක ගණනය කරන්නේ බුද්ධ වර්ෂවල ඉන්න බුද්ධ වර්ෂ වලින් අපි කොහොමද මේක ගණනය කරන්නේ දෙදාස් 11ට අවුරුදු 544ක් එකතු කරනවා කොහොම ලේසි ඔන්න ඊට පස්සේ එනවා අපිට උත්තරය 2555යි කියලා අපි කොහොමද මේක ලියන්නේ බුද්ධ වර්ෂ 2555 කියලා හරි එහෙනම් පුතේ අපිට බුද්ධ වර්ෂ වලින් දීලා තියෙන වර්ෂයක් නා මොකක් හරි වර්ෂයක් නා දැන් අපිට දීලා තියෙනවානේ 2566 කියන වර්ෂය උඩ 2566 කියන බුද්ධ වර්ෂයෙන් 544ක් අඩු කරොත් අපිට ලබා ගන්න පුළුවන් මොකක්ද ක්‍රිස්තු වර්ෂ කීයද කියලා පැහැදිලි නේද කොට මේ ක්‍රිස්තු වර්ෂ සහ බුද්ධ වර්ෂ අතර තියෙන වෙනස අවුරුදු 544 අපිට ලැබෙන ඕනෑම බුද්ධ වර්ෂයකින් අපි අවුරුදු 544ක් අඩු කරාම ලැබෙන පිළිතුර ක්‍රිස්තු වර්ෂ කීයද කියලා අපිට දෙන ඕනෑම ක්‍රිස්තු වර්ෂයකට අවුරුදු 544ක් එකතු කරාම අපිට ලැබෙනවා ඔන්න බුද්ධ වර්ෂ කීයද කියලා අපි තවත් වර්ෂ ක්‍රම දෙකක් ඉගෙන ගත්තානේ මේ වර්ෂ ක්‍රම දෙක මොකක්ද ශක වර්ෂ සහ හිජ්‍රි වර්ෂ ක්‍රම කියන වර්ෂ ක්‍රම දෙක එහෙනම් පුතේ අපි කිව්වා ක්‍රිස්තුස් වහන්සේගේ උපතින් අවුරුදු 78කට පස්සේ තමයි ශක වර්ෂ ක්‍රමය ආරම්භ වුණේ කියලා. එහෙනම් ක්‍රිස්තු වර්ෂ වලින් දක්වලා තියෙන වර්ෂයකදී
අවුරුදු 78ක් අඩු කරාම අපිට ලැබෙනවා චක්‍ර වර්ෂ වලින් නම් වර්ෂ කීයද කියලා. ඒක තමයි අපි මේ 2022 වර්ෂයට මෙතන කරලා තියෙන්නේ. පැහැදිලි නේද? ඒ විදිහම තමයි ක්‍රිස්තු වර්ෂ 2022 න් අවුරුදු 622ක් අඩු කරාම අපිට ලැබෙනවා හිජ්‍රි වර්ෂ වලින් නම් වර්ෂ අගය කීයද කියලා. ඔන්න දැන් හැමෝටම බුද්ධ වර්ෂ, ක්‍රිස්තු වර්ෂ සහ හිජ්‍රි වර්ෂ කියන මේ වර්ෂ ක්‍රම ටික පැහැදිලි නේද? දැන් හැමෝටම පුළුවන් නේද ඕනෑම වර්ෂයක් දුන්නොත් ඒක බුද්ධ වර්ෂ වලට හරවන්න, ක්‍රිස්තු වර්ෂ වලට හරවන්න, ශක වර්ෂ වලට හරවන්න, හිජ්‍රි වර්ෂ වලට හරවන්න. හොඳයි. උදාහරණයක් කියලා ලියලා ඕගොල්ලෝ පොතේ ලියන්න බලන්න. උදාහරණයක් දීලා තියෙනවනේ ටීචර් ක්‍රිස්තු වර්ෂ 2022 කොහොමද බුද්ධ වර්ෂ, ක්‍රිස්තු වර්ෂ, ශක වර්ෂ, හිජි වර්ෂ වලින් ලියන්නේ කියලා. උදාහරණයක් විදිහට ඕගොල්ලන්ගේ ඉපදුණු අවුරුද්ද 2011 වසර ගන්න හැමෝම. ක්‍රිස්තු වර්ෂ 2011. මේක හැමෝම පෙරලන්න බලන්න බුද්ධ වර්ෂ වලට. उदाहरण अरुणाम तवा उदाहरण लिया टीचर उदाहरण दीरती लिया ඒ වර්ෂයේම ගන්න දැන් අපිට එනවනේ 2555යි කියලා බුද්ධ වර්ෂ. එතකොට බුද්ධ වර්ෂ වලින් ඒ වර්ෂයේම අරගෙන ක්‍රිස්තු වර්ෂ කීයද කියලා හදන්න බලන්න. අපි මොකද කරන්නේ ක්‍රිස්තු වර්ෂ ගණන ගනින්න. දෙදාස් 555 අවුරුදු 544 අඩු කරනවා. එතකොට අපිට ලැබෙන්නේ කීයද? ඔන්න ආයෙත් අපිට ලැබෙනවා 2000 එකොළහයි කියලා. ඒක මොකක්ද? එතකොට ක්‍රිස්තු වර්ෂ 2011. ඔන්න අපි ඊළඟට යනවා ශක වර්ෂ ක්‍රමය කොහොමද කියලා බලන්න. අපි කියවනේ ක්‍රිස්තු වර්ෂ 78 දී කියන මේ ශක වර්ෂ ක්‍රමය ආරම්භ වුණේ. එහෙනම් අපිට තියෙන ක්‍රිස්තු වර්ෂය මොකක්ද? දැන් අපි හදන 2011 වර්ෂය. 2011 වර්ෂයෙන් අඩු කරනවා අපි අවුරුදු 78. ඔන්න අපිට එන උත්තරේ මොකක්ද? ශක වර්ෂ 1933යි කියලා. अ
අපි ඔන්න නැවතත් ක්‍රිස්තු වර්ෂ 2011 කියලා ලියලා අපි බලනවා මේක හිජ්‍රි වර්ෂ වලින් නම් වර්ෂ කීයද කියලා. ආයෙත් අපි මොකද කරන්නේ? අපි කිව්වා ක්‍රිස්තු වර්ෂ 622 දී තමයි හිජ්‍රි වර්ෂ ක්‍රමය ආරම්භ වුනේ. එහෙනම් අපි මොකද කරන්නේ? 2011 නොත් 622 අඩු කරනවා. हिज्री वर्ष वलिन्ना वर्ष प्रकाश कर बुध वर्ष वलिन्ना එතකොට ක්‍රිස්තු වර්ෂවල ඉන්න 2011යි ශක වර්ෂවල ඉන්න 1933යි ශක වර්ෂ හිජ්‍රි වර්ෂවල ඉන්න 1389යි එකම වර්ෂයක් අපි මේ වර්ෂ ක්‍රම යටතේ හතර විදිහකට තමයි මේ ප්‍රකාශ කරලා තියෙන්නේ පැහැදිලිද पूर्णी अभी साक्षा कर बुद्ध वर्ष क्रिस्तु वर्ष कोहमद गणने कर दुन्ने दिस्वेन रोस पाट कोटर तव दुट तपेदी के वर्ष प्रमेय पी बांधव दैंग ओनिम वर्ष कदागण पुलवा ुट्टा पहली पेन विदिट अल्ला හොඳයි කලණි බිනුරි හොඳයි පුතා අනිත් අය හැදුවද එහෙම පූර්ණි පුතේ මේ කොටස ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න හරි නේද හොඳයි අපි අද සාකච්ඡා කරා ඔන්න වර්ෂ ක්‍රමය
කොහොමද මැනගන්නේ කියලා. හොඳයි සිට්මි. ඔය දෙල්මි පෙන්වන්න බලන්න පොත. ඔය චුට්ටක් ලං කරන්න බැරිද? प्रयोजन साहित्य मूलाश्र पुरा विद्यात्मक मूलाश्र दीर्घव साजन अवसान बुद्ध वर्ष क्रिस्तु वर्ष सह शक वर्ष हिज्री वर्ष के वर्ष क्रम हतरटम देदार सेकोल वर्ष हदेन्ने प्रयोजन निवरदी अवबोधया कपिट लबागांड पुलुवांगेनवा मुकाखराद इतिहासय इगन गनीमे ए वगेम तमाई දැන් අපි අනුරාධපුර පොළොන්නරුව වගේ ප්‍රදේශවලට ගිහාම අතීතයේ තිබුණු ප්‍රධානම රාජධානි දෙක නේද? එතකොට මේ ප්‍රධාන රාජධානි දෙකේ තියෙන විවිධ සිද්ධාස්ථාන පිළිබඳව අපිට තොරතුරු දැන කියා ගන්න පුළුවන්. මේ අතීතය ගැන දැනගන්න අපිට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම තමයි පුතේ අතීත අත්දැකීම් මගින් ඒ කියන්නේ අපි දෙයක් කරලා යම් කිසි ක්‍රියාවක් කරලා ඒකෙන් ලබා ගන්න අත්දැකීම් අපි එතනින් ලබා ගන්නත් අපි ඒ සම්බන්ධව ලබාගත්ත දැනුම මේමගින් අපිට පුළුවන් වෙනවා මොකක්ද වර්තමානයේ තේරුම් අරගෙන අනාගතයේ ගොඩ නගා ගන්න අපිය තින් මොකක් හරි වැරද්දක් සිද්ධ වුණාම අපි ඒ වැරද්දම ආයි කරොත් මොකද වෙන්නේ අපිට තවත් ලාභ පාඩු සිද්ධ වෙන්න පුළුවන් අලාභ පාඩු සිද්ධ වෙන්න පුළුවන් හැබැයි අපිට ඒ වැරද්ද නැවත නොකර ඒ සඳහා විනයම් ක්‍රියාමාර්ගයක් අරගත්තොත් අපිට පුළුවන් අපේ ජීවිතය සාර්ථක කරගන්න නේද එතකොට අතීත අත්දැකීම් මගින් අපි ජීවත් වෙමින් ගත කරන මේ ජීවිතේ අපි කරන කියන දේවල් වලින් අතීතේ හිටපු අය කරපු කියපු දේවල් වලින් අපිට පුළුවන් මොකක්ද වර්තමානයේ නිවැරදිව තේරුම් අරගෙන අනාගතයට සාර්ථකව මුහුණ දෙන්න. ඒ වගේම තමයි පුතේ ඉතිහාසය ඉගෙන ගැනීමෙන් ඕනෑම රටක ඉතිහාසයක් ඉගෙන ගැනීමෙන් අපිට පුළුවන්කම ලැබෙනවා ඒ රටේ ජාතික අනන්‍යතාවය හඳුනා ගන්න. හැදෙලි අපිට මේ රටේ ජාතික අනන්‍යතාවය මොකක්ද කියලා හඳුනා ගන්න අවශ්‍ය නම් අපි අනිවාර්යෙන්ම ඒ සඳහා මේ රටට අදාළ ඉතිහාසයේ ඉගෙන ගත යුතුයි. ඒ වගේම තමයි අපිට තවත්
ප්‍රයෝජන තියෙනවා මානව සම්බන්ධතා පවත්වපු ආකාරය ගැන අපිට ඉගෙන ගන්න පුළුවන් එතකොට අතීත කර්මාන්ත එතකොට අතීතයේ ආර්ථිකය පිළිබඳව තව උදාහරණයක් ගත්තොත් අක්ෂර පද්ධතිය කොයි ආකාරයෙන්ද විකාශනය වෙලා තියෙන්නේ අද දක්වා කියලා නේද මේ වගේ ගොඩාක් දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන් ඒකට හේතුව මොකක්ද හැම දෙයකටම ලෝකයේ තියෙන සෑම විෂයකටම ඉතිහාසයක් තියෙනවා හැම දෙයක්ම එකපාරටම මතුවෙච්ච දේවල් නෙමෙයිනේ ටිකෙන් ටික සංවර්ධනය වෙලා විකාශනය වෙලා වෙනස් වෙමින් පැවතගෙන ආපු දේවල් එහෙම බලපුවාම පුතේ මේ සෑම දෙයකටම ඉතිහාසයක් තියෙනවා. ඒකට මේ ඉතිහාසය කියලා කියන්නේ තනි විශයක්ද? නැහැ. ඉතිහාසය කියලා කියන්නේ තනි විශයක් නෙමෙයි. දැන් ඔබ ඉගෙන ගන්නවා විද්‍යාව කියලා විෂයක්. ඒකට මේ විද්‍යාව විෂය ඉගෙන ගනිද්දී මේ විද්‍යාව කියන විෂය ඉතිහාසයේ මොකක්ද? ඒකටත් ඉතිහාසයක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා පරිගණකය ගැන. එතකොට පරිගණකයේ ඉතිහාසය මොන වගේද? පරිගණකය කවුද නිර්මාණය කරේ? මොකක්ද ඒකට යොදාගෙන තියෙන තාක්ෂණය? මේ පිළිබඳව අපි ඉගෙන ගන්නවා. පරිගණකයේ ඉතිහාසය කියලාම අපි ඉගෙන ගන්නවා කොටස. නේද? දැන් පැහැදිලි නේද හැම විෂයකටම මේ ලෝකයේ තියෙන හැම දෙයකටම ඉතිහාසයක් තියෙනවා කියලා. එහෙනම් මේ හැම විෂයකටම ඉතිහාසයේ තොරව ඉන්න බෑ ඉතිහාසය කියලා කියන්නේ තනි විෂයක් නෙවෙයි අපි ඉතිහාසයේ විෂය ඇතුලේ කතා කරන්නේ මොනවද බොහෝ වෙලාවට යම්කිසි රටක රාජ්‍යතාන්ත්‍රික ඉතිහාසය ගැන තමයි අපි ගොඩක් දුරට කතා බහ කරන්නේ ඉතිහාසය කියන විෂය ලඝු කරලා තියෙනවා ඔයගලන්ට ඉගෙන ගැනීම සඳහා ලංකා ඉතිහාසයේ විදිහට ලංකාවේ ඉතිහාසය කොහොමද ලංකා රාජ්‍ය පැවතුනේ කියන එක ඉතිහාසය හැඳින ගැනීම කියන පාඩම මෙතනින් අවසන් වෙනවා පැහැදිලිද මේ ඉතිහාසය ඉගෙන ගැනීමෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා දැන් හොඳයි අපි එකින් එක ලියාගමු ඉතිහාසයේ ඉගෙන ගැනීමෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා මාතෘකාවක් අපි ලියාගමු ඉතිහාසයේ ඉගෙන ගැනීමේ ප්‍රයෝජන ඉතිහාසය ඉගෙන ගැනීමේ ප්‍රයෝජන ඉතිහාසයේ ඉගෙන ගැනීමේ ප්‍රයෝජන. ඔන්න අපි පළවෙනි ප්‍රයෝජනයේ විදිහට ලියාගමු පළවෙනි කරුණ තමා ජීවත්වන සමාජය හා තමා ජීවත්වන සමාජය හා ලෝකය පිළිබඳව ලෝකය පිළිබඳව
නිවැරදි අවබෝධයක් නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට හැකිවීම නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට හැකිවීම ඊළඟ කරුණ අතීත සිද්ධස්ථාන අතීත සිද්ධස්ථාන අතීත සිද්ධස්ථාන පිළිබඳව අතීත සිද්ධස්ථාන පිළිබඳව දැන ගැනීමට හැකිවීම දැන ගැනීමට හැකිවීම අතීත සිද්ධස්ථාන පිළිබඳව දැන ගැනීමට හැකිවීම ඊළඟ කරුණ තුන්වෙනි කරුණ අතීත අත්දැකීම් මගින් අතීත අත්දැකීම් මගින් අතීත අත්දැකීම් මගින් වර්තමානය 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 තේරුම්ගෙන අතීත අත්දැකීම් මගින් වර්තමානය තේරුම්ගෙන අනාගතය 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 ගොඩනගාගත හැකිවීම අනාගතය ගොඩනගාගත හැකිවීම අනාගතය ගොඩනගාගත හැකිවීම ඊළඟ කරුණ හතරවෙනි කරුණ රටේ ජාතික රටේ ජාතික රටේ ජාතික අනන්‍යතාව රටේ ජාතික අනන්‍යතාව රටේ ජාතික අනන්‍යතාව හඳුනා ගැනීමට හඳුනා ගැනීමට හැකිවීම
रटे जातिक अनन्यताव हंदुना गनीमट हकीवीम ඊළඟ කරුණ හොඳයි ජෙහන් අවසන් කරුණ මානව සම්බන්ධතා मानव संबंधता मानव संबंधता हुंदा पुते कलनी मानव संबंधता हुंदा सिडनी मानव संबंधता पवत्बु आकारय हंदाय सिडनी पवत्बु आकारय दनगनीमट हकीवीम दनगनीमट हकीवीम हंदाय पुते तारिंदी දැන ගැනීමට හැකිවීම ඊළඟ කරුණ ආර්ථිකය ආර්ථිකය කර්මාන්ත ආර්ථිකය කර්මාන්ත හොඳයි තරිණි ආර්ථිකය කර්මාන්ත පිළිබඳව කර්මාන්ත පිළිබඳව හොඳයි අභිෂේක් කර්මාන්ත පිළිබඳව දැන ගැනීමට හැකිවීම දැන ගැනීමට හැකිවීම හොඳයි පූර්ණි කිවින්දයා හොඳයි පුතේ හොඳයි පුතේ කලණි අනිත් හැමෝමත් තමන්ගේ නෝට් එක සම්පූර්ණ කරගෙන ඇති කියලා හිතනවා හොඳයි තරින්දි सावित्या हुंदाय पुते दियंका हुंदाय पुता कश्मी हुंदाय पुते हुंदाय अपे पलवेनी पाडम मेकके मेतनिन अवसान वेनवा මේ පාඩම් මේකේ මොනවා හරි ගැටලුවක් තියෙනවද දුවල පුතාලට
ගැටලුවක් නැද්ද කාටවත්? හා? ඉතින් පාඩම හොඳටම හැමෝටම තේරිලා නේද? දැන් මේ පාඩමට මුලින් ඉඳන් සම්බන්ධ වෙච්ච අය ඉන්නේ නැත්නම් මුල ටික නැති අයත් ඉන්නවද කොහොමද මුල් පාඩම් වලට සම්බන්ධ වෙන්න බැරි වෙච්ච කවුරු හරි ඉන්නවද කවුරුත් නැද්ද මුලින් ඉඳන් සම්බන්ධ වෙච්ච අය ඉන්නේ මම හිතනවා හැමෝටම එහෙනම් පාඩමේ ගැටලුවක් නැතුව ඇති කියලා. ගොඩක් වෙලාවට පුතේ මේ පාඩමේ ඔයගලන්ට අහන ප්‍රශ්න තමයි මූලාශ්‍රයක් කියන්නේ මොකක්ද? සාහිත්‍ය මූලාශ්‍ර මොනවද? පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර මොනවද? ඔන්න වර්ෂයක් දීලා ඔයගලන්ට බුද්ධ වර්ෂ, ක්‍රිස්තු වර්ෂ, ශක වර්ෂ, හිජ්‍රි වර්ෂ වලට හරවන්න එහෙම අහන්න පුළුවන්. එතකොට අපි කොහොමද ඉතිහාසයේ ඉගෙන ගන්න කියලා අපි කතා කරා. ඉතිහාසයේ ඉගෙන ගන්න තියෙන දේවල් මොනවද කියලා අපි කතා කරා. මෙන්න මේ වගේ දේවල් වලින් තමයි ප්‍රශ්නයක් ගොඩක් වෙලාවට අහන්නේ. එතකොට දීපවංශය සහ මහා වංශය කියන කෘති දෙක ගැන අපි තොරතුරු සාකච්ඡා කරා. අන්නේ තොරතුරු වලින් යම් කිසි ප්‍රශ්නයක් විභාගයට අහන්න ඉඩ තියෙනවා. නැවතත් පාඩමේ නෝට් එක කියවන්න. හරිද? නෝට් එක කියවලා පන්තියට සහභාගී වෙන්න ඊළඟ සතියේදී. අපි ඊළඟට සූදානම් වෙන්නේ අපේ අලුත් පාඩම් මේකකේ ආරම්භ කරන්න. මම පුංචි ආරම්භයක් ගන්නම් අපිට ලොකු වෙලාවක් ඉතිරි වෙලා නැති නිසා කාලය අපතේ යවනකත් අපරාධ නිසා අපි ඊළඟ පාඩමේ මොනවද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ කියලා බලමු මූලිකවම අපේ පාඩමේ මූලික මාතෘකා ටික තමයි මේ තියෙන්නේ. අපි මේ පාඩමේදී සාකච්ඡා කරනවා මිනිසා බිහි වූ පරිසරය මොන වගේද කියලා අහගෙනද ඉන්නේ මිනිසා බිහි වූ පරිසරය මොන වගේද කියලා සාකච්ඡා කරනවා. එතකොට මිනිසුන්ගේ දේහ ලක්ෂණ අනුව මිනිසාගේ වර්ධනය කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ කියලා අපි සාකච්ඡා කරනවා. ඒ වගේම නූතන මිනිස්සු කොහොමද කියලා අපි සාකච්ඡා කරනවා. ඒ වගේම මිනිසාගේ සංස්කෘතිය හැදිලා තියෙන්නේ මොකොයි විදිහටද කියන එක මේ පාඩමේදී සාකච්ඡා කරනවා. ඒ අතරින් මුලින්ම අපිට තියෙන මාතෘකාව වෙන මිනිසා බිහි වූ පරිසරය කියන එක
මේ මිනිසා බිහි වූ පරිසරය කියන මාතෘකාව යටතේ පුතේ අපි කතා කරනවා මිනිස්සු බිහි වෙන්න කලින් මිනිස්සු ලෝකේ පහළ වෙන්න කලින් මොකද සිද්ධ වෙලා තියෙන්නේ කියන එක ගැන ඒ යටතේ අපි කතා කරනවා පෘථිවියේ උපත කොයි විදිහටද සිද්ධ වෙලා තියෙන්නේ කියලා කොහොමද මේ පෘථිවිය නිර්මාණය වෙලා තියෙන්නේ එතකොට පෘථිවියේ මුල්ම ජීවීන් කවුද කියන එක ගැන ඒ වගේම මිනිසාගේ බිහිවීම කොහොමද සිද්ධ වුනේ කියලා පැහැදිලිද මේ පාඩම් එකේ අපි සාකච්ඡා කරන කරුණු ටික අපි එහෙනම් පාඩමේ නම ලියාගමු බලන්න ආදි මිනිසා අලුත් පිටුවක් පෙරලන්න අලුත් පිටුවක ලියන්න පාඩමේ නම ආදි මිනිසා आदि मिनिसा देवन पाडम आदि मिनिसा देवन पाडम අනුමාත්‍රකාවක් ලියා ගන්න මිනිසා බිහි වූ පරිසරය අනුමාත්‍රකාවක් ලියා ගන්න මිනිසා බිහි වූ පරිසරය ආදි මිනිසා දෙවන පාඩම මිනිසා බිහි වූ පරිසරය කියන මාතෘකාව යටතේ අපි කතා කරනවා මිනිසා බිහි වෙන්න කලින් ලෝකය මොන වගේද කියලා. ඔයාලට ස්ක්‍රීන් එකේ පේන විදිහට මේ මාතෘකා තුන ලියා ගන්න පුළුවන්. මිනිසා බිහි වෙන්න කලින් තමයි පෘථුවිය බිහි වෙලා තියෙන්නේ. එහෙනම් අපි පෘථුවියේ උපත ගැන කතා කරමු. එතකොට මිනිස්සු බිහි වෙන්න කලින් තමයි පුතේ අනිකුත් ජීවීන් බිහි වෙලා තියෙන්නේ. මිනිසා බිහි වෙන්න කලින් වෙනත් ජීවීන් ලෝකේ පහළ වෙලා තියෙනවා. එතකොට මුල්ම ජීවීන් කවුද කියන එක ගැන අපි සාකච්ඡා කරමු. ඔන්න ඊට පස්සේ අපි කතා කරනවා මිනිසාගේ බිහිවීම කියන මාතෘකාව ගැන. පෘථුවියේ උපත මොන ආකාරයෙන්ද සිද්ධ වුනේ කියලා තමයි අපි මේ මාතෘකාව යටතේ සාකච්ඡා කරන්නේ. පෘථුවිය නිර්මාණය වෙලා තියෙන්නේ පෘථුවිය උපත කියලා කියන්නේ පෘථුවිය හැදුණු කාලේ කියන්නේ. පෘථුවිය ආසන්න වශයෙන් මීට අවුරුදු මිලියන හැට කාලයකදී තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. අද කීයක නිර්මාණය වුණ දෙයක් නෙවෙයි මේ පෘථුවිය කියලා කියන්නේ. හැදෙලිද? ඒක අවුරුදු මිලියන ගානකට එහා පැත්තේ නිර්මාණය වෙලා තිබිච්ච දෙයක්. කොට මේ පෘථුවිය තුල තමයි මිනිස්සු ඉන්නේ, සතු ඉන්නේ, ගහකොළ, ජලය මේ හැමදේම පිහිටලා තියෙන්නේ. මෙන්න මේ කියන කාරණා ගැන අපි එකින් එක සාකච්ඡා කරනවා.
පෘථුවිය තනියෙන් බිහි වෙච්ච ග්‍රහලෝකයක්ද පෘථුවිය කියන්නේ ග්‍රහලෝකයක්. ඒතර මේ පෘථුවිය තනියමද ඉන්නේ හසේ? නැහැ. සෞරග්‍රහ මණ්ඩලයක් එක තමයි මේ පෘථුවිය බිහි වෙලා තියෙන්නේ. කොට ඉර සඳ පෘථුවිය බුද්ධ සිකුරු ප්‍රහස්පති නෙප්චූන් ප්ලූටෝ මේ වගේ විවිධ ග්‍රහලෝක ග්‍රහ වස්තු ගණනාව මේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙනවා. එතනින් අපි කතා කරන්නේ මොකක් ගැනද? පෘථුවිය ගැන. මොකද අපි ජීවත් වෙන්නේ මේ පෘථුවියේනේ. ඒකට පෘථුවියේ උපත, පෘථුවියේ ඉතිහාසය ගැන තමයි අපි මේ අධ්‍යයනය කරන්නේ. පෘථුවියේ උපත කියලා අපි ලියාගත්ත මාතෘකාව යටින් අපි මෙන්න මෙහෙම ලියාගමු කරුණක් විදිහට ආසන්න වශයෙන් මීට අවුරුදු ආසන්න වශයෙන් මීට අවුරුදු මීට අවුරුදු මිලියන ආසන්න වශයෙන් මීට අවුරුදු මිලියන 4000 මිලියන 4000 540ක් මිලියන 4000 පන්සිය හතලිහක් තරම් මිලියන 4000 පන්සිය හතලිහක් තරම් ඈත කාලයකදීය. ඔන්න බලන්න අපි දැන් ඉගෙනගත්ත මේ කාලය මැනීමේ ක්‍රමය අපිට කොච්චර වැදගත් වෙනවද කියලා. ඉතිහාසයේ හැදෑරීමේදී මිලියන 4540ක් තරම් ඈත කාලයේදී තමයි මොකක්ද බිහි වෙලා තියෙන්නේ? පෘථුවිය බිහිවීම සිද්ධ වෙලා තියෙන්නේ. ඒතොර මෙන්න මේ කියන අපේ අතීතේ කොයි කාලයේදීද මේ සිදුවීම සිද්ධ වෙලා තියෙන්නේ කියලා අපිට තේරුම් ගන්න බොහොම වැදගත් වෙනවා මේ වර්ෂ ක්‍රමය කියන එක. නේද? ඉතිහාසයේදී අතහරින්නම බැරි දෙයක් තමයි අපි මේ කලින් ඉගෙන ගත්ත වර්ෂ ක්‍රමයේ කාලය මැන ගැනීම ක්‍රමය කියන එක. උට අපි කිව්වා පුතේ මේ පෘථුවිය තනියම ඉන්න කෙනෙක් නෙවෙයි කියලා. ඔන්න මේ කරුණට පස්සේ කාට හරි පුළුවන් හැමෝටම පුළුවන් නම් පෘථුවියේ ඡායාරූපයක් හිමත් නැත්නම් පෘථුවියේ පින්තූරයක් රූප කොලයකින් හරි කපලා අලව ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. රූපකොලයක් හොයාගන්න තියන අය ඉන්නවනම් ඉඩ තියාගන්න පෘථුවිය පින්තූරය අලවන්න. පැහැදිලිද? අපි කිව්වා මේ පෘථුවිය තනියම ඉන්න කෙනෙක් නෙවෙයි කියලා. සෞරග්‍රහ මණ්ඩලයක් එක්ක තමයි මේ පෘථුවිය පිහිටලා තියෙන්නේ. කිරු ඉන්නවා බුද්ධ බ්‍රහස්පති පෘථුවි සෙනසුරු නෙප්චූන් ප්ලූටෝ හරින්දිගාව නම් ග්‍රහ මේ පින්තූරයක් තියෙනවා. පෘථුවිය තනි පින්තූරයක් තියෙනවා නම් අපි අර ලියපු කරුණට පස්සේ අලව ගන්න.
හොඳයි. අපි දැන් මේ පෘථිවියේ උපත ගැනනේ කතා කරන්න පුතේ. කොහොමද මේ පෘථිවිය හැදුනේ කියන එක ගැනනේ. විද්‍යාඥයන්ගේ මතය වෙන්නේ පුතේ මේ පෘථිවිය නිර්මාණය වෙලා තියෙන්නේ දූවිලි වලාවකින් කියලා. විවිධ මතවාද තියෙනවා මේ පෘථිවිය නිර්මාණය වීම සම්බන්ධයෙන්. එනවා. එතකොට විවිධ මතවාද තිබුණත් වඩා වැඩි දෙනෙකුගේ පිළිගැනීම වෙන්නේ මෙන්න මේ කියන මතවාදය. කොහොමද මේ පෘථිවිය නිර්මාණය වුණේ කියලා මුලින්ම නිර්මාණය වුණේ කියලා කතා කරද්දී විද්‍යාඥයන්ගේ පෙන්වා දීම තමයි දූවිලි වලාවකින්. දුහුවිලි වලාවකින් මේ ඔයගලන්ට පේනවා පින්තූරයක්. ආකාශයේ දුහුවිලි වලාවක් සුළං සමග කැරකෙවි කැරකෙවි තිබිලා තිබිලා කාලාන්තරයක් තිබිලා තිබිලා ටිකෙන් ටික පෘථුවිය නිර්මාණය වුණා කියලා තමයි කියන්නේ. ආ හොඳයි තරින්දි. එතකොට මේ කියන දූවිලි වලාවට විශේෂ නමක් කියනවා. මොකක්ද? නිහාරිකාව කියලා. මේ දූවිලි වලාව හඳුන්වන මොකක් කියලාද? නිහාරිකාව කියලා. පැහැදිලිද? පෘථුවිය නිර්මාණය වෙලා තියෙන දූවිලි වලාවකේ මේ දූවිලි වලාවට නමක් කියනවා නිහාරිකාව කියලා. ඉංග්‍රීසියෙන් නම් මේක හඳුන්වනවා නෙබියුලා කියලා. එතකොට මේක අදක ඊයක දවසින් දෙකකින් සිද්ධ වෙච්ච කාරණාවක් එහෙම නෙවෙයි. අවුරුදු මිලියන ගණනාවක් මේ දූවිලි වලාවක් විදිහට දූවිලි අංශු ආකාශයේ එක තැන පරිභ්‍රමණය වෙමින් එකට ඝන වෙලා තියෙන. එකට එකතු වෙමින් ඝන බවට පත් වෙලා තියෙනවා මේ දූවිලි. මෙන්න මේ එකට ඝන වෙමින් දූවිලි එකතු වෙමින් තමයි පෘථුවිය නිර්මාණය වෙලා තියෙන්නේ. නෝගලන්ට තවත් පින්තූරයක් තියෙනවා නිහාරිකාවක. මේ පින්තූරේම තමයි පුතේ. ආ හොඳයි සිත්මි. මේ පින්තූරේම තමයි ඔයගලන්ගේ අච්චු පොතේ දක්වලා තියෙන්නේ. ඒකර නිහාරිකාවක් කියන එක පැහැදිලිද? නිහාරිකාවක් කියන්නේ මොකක්ද? දූවිලි වලාවක්. ඒකර පෘථුවිය නිර්මාණය වීම සඳහා බල මුලින්ම හේතු වෙච්ච නිහාරිකාව මේ දූවිලි වලාව හඳුන්වනවා නිහාරිකාවක් කියලා. පැහැදිලිද? එහෙනම් අපි කරුණක් ලියාගමු. පෘථුවිය නිර්මාණය වී ඇත්තේ एक स्लाइड के ना इनसा लिया गान कियन कोट पृथ्वीय निर्माणय वी अत्ते दुहुविली वलावकिनी पृथ्वीय निर्माणय वी अत्ते दुहुविली वलावकिनी පෘථුවිය නිර්මාණය වී ඇත්තේ දුහුවිලි වලාවකිනි. එය ඊළඟ කරුණ එය නිහාරිකාවක් ලෙස හඳුන්වයි. එය නිහාරිකාවක් ලෙස හඳුන්වයි. හොඳයි පුතේ අද දවසට අපිට ඉරිලා තියෙන කාලය අවසන් නිසා අපි පන්තිය මෙතනින් අවසන් කරමු. ඊළඟ දවසේදී මේ පෘථුවිය උපත කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ කියන කාරණා
දීර්ඝව තවදුරටත් සාකච්ඡා කරමු ඉතාම රසවත් පාඩම. ඉතින් හැමෝම ඊළඟ දවස් අතියෙදි පන්තියත් එක්ක එකතු වෙන්න. අපි ආදි මිනිසා කියන එකකේ තමයි එතනින් ඉස්සරහට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් හැම දිනාටම සුබ දවසක්. ආයුබෝවන්. Nice it me. Bye Kalani. Charini, bye Putte.